හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජ්‍රසේනරත්න මහතා කොවිඩ් එන්නත සහ හෘද රෝගීන් ඖෂධ ලබා ගත යුතු ආකාරය පිළිබඳව සියතට විශේෂ ප්‍රකාශයක් කළා. හෘද රෝගීන්ට කොරෝනා රෝගයේ වැළඳුණොත් අපි දන්නවා ඉතාම සංකූලතා අධික වෙන්න පුළුවන්. අර නියුමෝනියා රෝගේ හැදුණොත් ඇත්තටම ජීවිතේ නැති වෙනවා පුළුවන්. හෘද රෝගට අමතරව අපි දන්නවා අධික රුධිරපීන රෝගීන් අනිකුත් සංකූලතා තියෙන රෝගීන්ට මේ කොරෝනා රෝගය ඉතා අහිතකර අන්තිමට බලපානවා. ඒ රෝගීන් හෘද රෝගීන් සියලුම දෙනා අපි දැනගන්න නියම කරපු සියලුම බෙහෙත ඒ මාත්‍රාවම ප්‍රතිකාර ගන්නා රෝගීන්ට කොවිඩ් මර්ධන එන්නත අනිවාර්යෙන් ලබා ගත යුතු බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා ප්‍රකාශ කරනවා. ස්නායු නිදන්ගත රෝගවලට ඔබ ප්‍රතිකාර ලබන කෙනෙක් නම් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මෙම එන්නත ලබා ගැනීම සුදුසුද කියන එක. අතර අපි දන්නවා මේ COVID-19 රෝගයෙන් වැළකීමට අපගේ ඇඟේ ප්‍රතිශක්ති ඉතා වැදගත් කාර්යභාරයක් උසුලනවා. මෙවන් වූ නිදන්ගත රෝගීන්ගෙන් සමහර වෙලාවට ප්‍රතිශක්තිය හීනවීමක් දකින්න පුළුවන්. එනිසා ඔබ විශේෂයෙන්ම මේ එන්නත ලබා ගැනීමේ වැදගත්කමක් තියෙනවා. මේ අතර ගර්භණී මාතාවන් කොවිඩ් මර්ධන එන්නත අනිවාර්යෙන් ලබා ගත යුතු බව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා. එන්නත් කරණය මේ මාස 25 වෙනිදා ඉඳලා 31 දක්වා ඔබට ඔබේ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සහ සායනවලින් ලබා ගන්න පුළුවන්. මේ එන්නත ලබා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ COVID-19 එන්නත ලබා ගත හොත් COVID-19 රෝගය ඔබට වැළඳුනත් එය උත්සන්න වෙලා ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට සහ දැඩිසත්කාර ඒකකයකට යෑමට තියෙන සිදුවන අවස්ථා ගණන ඉතාමත්ම අවම වෙන බව අපි අවධාරණයෙන් කියන්න කැමතියි. ඔබ සති 26ට අඩු නම් ඔබ PCR පරීක්ෂණය පොසිටිව් නම් ඔබට රෝගී ලක්ෂණ නැතත් රෝහල් කරා යොමු වෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.